Nagitimu Sri Lanka. සූදානම් ඔබේ ජීවන තත්ත්වය නම් බලන්න ඔබේ සෞඛ්‍ය ගැන කතා කරද්දී ඔබේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය කොහොමද යහපත් කරගන්නේ කියන එක පිළිබඳව කතා බහ කරන්න විශේෂයෙන්ම අපි නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහනින් මීට දින කිහිපයකට පෙර සිටම අපි විවිධ වෛද්‍යවරුන් සහභාගී කරගනිමින් දියවැඩියාව අධි රුධිර පීඩනය මේ වගේ රෝග ලක්ෂණ එතකොට ඔබේ තව ඔබට ඇතිවෙනා වූ රෝග ලක්ෂණයන් පිළිබඳව කතා බහ කළා රෝගයන් වලට ප්‍රතිකාර ක්‍රමවේදිනුත් කතා බහ කරන්න තියෙනවා දැන් ඔබ තවුරුද්දේ කෙනෙක්ට ප්‍රියමනාපව ගත කරන්නට ප්‍රියමනාපව දකින්නට කැමති ඕනම කෙනෙක් කැමති ලස්සනට ඉන්න ඕනම කෙනෙක් කැමති තමන්ගේ ප්‍රතිරූපය නංවාලන්නට මේ ගැන කතා කරද්දී පිටින් පේන දේ තමයි ඔබේ තියෙන සම හම මේ හම ගැන කතා කරන්න අප සූදානම් ඉන්නවා දවසේදී ඒ වෙනුවෙන් විශේෂ වූ වෛද්‍යවරුන් දෙපළක් සහභාගී කරගනිමින් අපේ වැඩසටහනට බොහොමත්ම ගෞරවණීයව ආරාධනා කරා අපි මේ වැඩසටහනට චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ වෛද්‍යතුමියට ඒ වගේම විශේෂඥ වෛද්‍යතුමිය වන ඉන්දිරා කහවිට වෛද්‍යතුමියටත් ආරාධනා කළා බොහොමත්ම ගෞරවයෙන් ඔබ දෙපළම ආයුබෝවන් කියලා නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහනට පිළිගන්නවා අතරම දැන් මුලින්ම කතා බහ කරමින් ඉද්දී මේ වැඩසටහනට අපේ මූලාරම්භයක් වශයෙන් අපේ මේ සම ගැන කතා කරද්දී නිරෝගී සමක රහස ගැන කතා කරද්දී මේ අලුත් අවුරුද්දේ මුලින්ම අපි නයිනි මදරසිංහ අපේ වෛද්‍යතුමියගෙන් දැනගන්න කැමතියි අපි නිරෝගී සමක රහස රැකගන්න මොන වගේ දේවල්ද කරගන්න කරන්න ඕනි කියන එක මුලින්ම ඔව් ඇත්තටම අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද අපි නිරෝගී සමක් කියන්නේ කියලා. ඒ නිරෝගී සමක් කියලා කියන්නේ අපේ සමේ වර්ණයේ කුමක්වත් ඒ සමේ කිසිම ඒ කියන්නේ රෝගී තත්යක් නැතුව ඒ වගේම තමයි සමහර වෙලාවට ඒ කියන්නේ රෝගී තත්යක්ම කියලා කියන්නත් බැරි කුරුලෑ සමහර වෙලාවට එන ලප කැලල් වෙන්න පුළුවන් අන්න ඒ වගේ දේවල් නැතුව සමේ තෙතමනය අවශ්‍ය තරමට තියාගෙන තිබෙන සමක් තමයි අපි නිරෝගී සමක් කියනෙන් හඳුන්වන්නේ. ඉතින් නිරෝගී සමක් තබා ගැනීමට අපිට කරන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙනවා. අපි දැන් ගත්තොත් ප්‍රථම වශයෙන්ම අපිට ඔබට රෝගී තත්යක් තියෙනවා නම් ඔබ සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඒ රෝගී තත්වයට ප්‍රතිකාර ගන්න පුළුවන්. ඊට අමතරව තියෙන දේ තමයි අපි දෛනිකව කරන සමට කරන සත්කාර. මොකද අපි අපේ සම රැකබලා ගත යුතුයි. අපිට උපතින් ලැබිච්ච දෙයක් තමයි. නමුත් ඒකට අවශ්‍ය සත්කාර හරියට කරේ නැති වුණොත් වයසත් එක්ක සහ අපේට බාහිරව ඒ කියන හිරුවේ රශ්මිය වගේ දේවල් වල තියෙන බලපෑම නිසා ඒ සමේ තියෙන ජීවී ගතිය නැති වෙලා සමේ නිරෝගී ගතිය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි සමට හරියාකාර විදිහට සත්කාර කරන්න ඕන. ඉතින් මේ සත්කාර ගැන කතා කරනවා නම් එකක් තමයි අපි කොහොමද සම පිරිසිදු කරන්න කියන්නේ. එතෙන්දී අපි භාවිතා කරන ඒ කියන්නේ භාවිතා කරන සේදු කාරකය සබන් එකක් වෙන්න පුළුවන් ෆේස් වොෂ් එකක් වෙන්න පුළුවන් ඒක වැදගත් වෙනවා ගොඩක් අය අහනවා සබන් ගාන එක කමක් නැද්ද කියලා. දැන් සබන් වල තියෙන ඇත්තටම වාෂ්මික දෙයක්. එතකොට අපි දන්නවා අපේ සම ආම්ලිකයි. අනේ එතෙන්දී අපේ සමේ ආම්ලික ගතියට හරියන විදිහට ෆේස් වොෂ් එකක් හරි එහෙමත් නැත්නම් සබන් වලට තියෙන ආදේශකයක් හරි භාවිතා කරන්න පුළුවන් නම් ඒක වඩා සුදුසු වෙනවා අපේ සමේ තියෙන pH බැලන්ස් එක පවත්වාගෙන යන්න. ඒ වගේම තමයි අපි දැන් සම පිරිසිදු කරනවා කියලා නිතර නිතර ඒක ඕනවට වැඩි කරන්න අවශ්‍ය නැහැ. ඕනම දෙයක් අපි ඒක අවශ්‍ය ගානට තමයි කරන්න ඕන. ඒ වගේම දැන් ස්ක්‍රබ් කරනවා කියලා ගොඩාක් හැමතෙ තුවාල වෙන විදිහට ස්ක්‍රබ් කිරීම ඒ වැත්තටම සුදුසු දේවල් නෙවෙයි. ඊළඟට තියෙන්නේ අපි සමේ තෙතමනය පවත්වා ගැනීමට මොයිස්චරයිසර් එකක් භාවිත කරන්න ඕන. ඊළඟට සන් ක්‍රීම් ආලේපනයක් ඒ කියන්නේ අවුවට වෙන අවුවෙන් අපිට හැමතෙ ඇති වෙන හානියෙන් වළක්වා ගන්න සන් ක්‍රීම් එකක් භාවිත කරන්න පුළුවන්. ඊළඟට රාත්‍රී කාලයේදී රිපෙයා ක්‍රීම් එකක් ඒ වගේ දේවල් භාවිත කරන්න පුළුවන්. ඉතින් මීට අමතරව මැදි වයස පහ වුණාම විටමින් C සීරම් එකක් වගේ ඇන්ටිඔක්සිඩන්ට් එකක් වුණත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දෛනිකව තමන්ගේ සමට කරන සත්කාර තුළින් අපේ සමේ නිරෝගී බව පවත්වාගෙන යන්න පුළුවන්. ඔව් දැන් නයනි වෛද්‍යතුමිය පැහැදිලි කරපු ආකාරයටම දැන් මං ඉන්දිරා වෛද්‍යතුමියගෙන් දැනගන්න කැමතියි ඔබ දෙපළම විශේෂඥ වෛද්‍යවරුන් විදිහට මේ චර්ම රෝග සම පිළිබඳව අවධානය යොමු කරද්දී ඔබතුමියගෙන් දැනගන්නේ දැන් අර කිව් ආකාරයට දැන් මුහුණේ තියෙන pH අගේ වගේම දැන් සමේ සමගත්තහම අනිකුත් තැන්වල අතපය එතකොට අපේ කකුල මේ හැමතැනම තියෙන අපේ සම රැකගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ මුහුණට අමතරව ගත්තහම ඔව් ඇත්තටම මුහුණ සහ
ඇඟේ ඉතුරු තැන්වල සමගන හිතුවහම විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපේ කිහිලිකිලි වගේ තැන්. ඒ තැන්වල තියෙන හුඟක් සංවේදී සමක්. ඉතින් එතකොට හුඟක් වෙලාවට ඒ වගේම තමයි මතක තියාගන්න ඕන දෙයක් ඒ තැන්වල සම ඇඟේ අනික් තැන්වලට වඩා ටිකක් අඳුරු පැහැයක් ගන්නවා. ඉතින් මේක ගැන හුඟ දෙනෙක් හිතනවා මේක කළුයි කැතයි මේක අයින් කරන්න ඕන. නමුත් ඇත්තටම ස්වභාවිකව ගත්තත් ඕනෙම කෙනෙක්ගේ යම් ආකාරයකට අඳුරු ගතියක් ඒ වගේ තැන්වල තියෙනවා. ඒ වගේම තමයි ඒ දැන් සමහර උත්සාහ කරනවා මේ වගේ වෙලාවට ඒ අඳුරු ගතිය අයින් කරන්න ටිකක් සුදු කරන ආලේපන පාවිච්චි කරන. නමුත් ඒ වගේ දෙයකින් ලොකු හානියක් වෙන්න පුළුවන් මේ වගේ තැන්වල තියෙන සංවේදී හැමට. ඒ වගේම තමයි අපේ කිහිලිකිලි වගේ තැන් දහඩිය ග්‍රන්ථි වැඩිපුර තියෙනවා, විශේෂිත දහඩිය ග්‍රන්ථි තියෙනවා ස්ථානවල. ඒක නිසා ඒ දහඩිය ග්‍රන්ථි වලින් දහඩිය දැමීම වැඩි නිසා එම ස්ථාන විශේෂයෙන්ම පිරිසිදුව තබා ගැනීම වැදගත්. හැබැයි ඒකෙන් කියන්නේ අපි අර කලින් කිව්වා වගේම සබන් ගාලා නිතරම හොදන්න ඕනේ කියලා. මොකද ඇත්තටම පිරිසිදුකම ගැන කිව්වම අපේ ගොඩක් අය හිතනවා නිතර නිතර සබන් ගාලා සෝදන්න ඕනේ කියලා. මෙහෙම කළාම තමයි අර වෛද්‍ය නායනි කිව්වා වගේ pH අගේ සම්බන්ධ ගැටලුව ඇති වෙන්නේ. විශේෂයෙන්ම ගැහණු දරුවෝ ඒගොල්ලන් හුඟක්ම සංවේදී මේ කිහිලි ඉකිලි ප්‍රදේශ කිහිලි ප්‍රදේශයේ දහඩිය දැමීම දහඩිය දුගඳ කියන දේ ගැන ඒ වගේම ඉකිලි ප්‍රදේශයේ හුඟක් පිරිසිදු තියාගන්න ඕන කියලා. ඉතින් එහෙම හිතන්න ගියාම හුඟක් වෙලාවට අධික පිරිසිදුකම නිසාත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සංවේදී නිසා. ඔව්. එතකොට දැන් අපි ඇඟේ සාමාන්‍ය මුහුණ හැරි ඉතුරු හරියට අපි පිරිසිදු කිරීම කාර්යය මොකද්ද කියලා හිතුවොත් එතෙන්දි මං හිතන්නේ අපිට මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න වෙන්නේ ඉඩ තියෙනවා. විශේෂයෙන් දැන් අද වගේ කාලෙක සබන් ආදේශක වර්ග ටිකක් මිල අධිකයි සාමාන්‍ය සබන් වලට වඩා. එතකොට ඒ වගේ වෙලාවකදී හැකිතරම් මෘදු සබන් වර්ගයක් පාවිච්චි කිරීම සහ දවසකට එක්වරක් හෝ දෙවරකට වඩා සබන් පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ කියන එක. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රටේ ජනතාවගෙන් සෑහෙන ප්‍රතිශතයකට සමවියලි බව තියෙනවා. එතකොට තමන්ට වියලි සමක් තියෙන බව දන්නවා නම් ඒ වියලි සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් එහෙම නැත්නම් සමේ වියලි බව වළක්වාලන ආලේපනයක් පාවිච්චි කරන එක වැදගත්. මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරනකොට හොඳම වෙලාව තමයි අපි ශරීරය පිරිසිදු කරලා සෝදලා පිහදාලා හැම යන්තම් තෙත ගතිය තියෙන වෙලාවෙම පාවිච්චි කරන එක. එතන මොයිස්චරයිසර් කිව්වම හුඟක් දෙනෙක් හිතන්න පුළුවන් මේවා හරි මිල අධික වෙන්න පුළුවන්. දැන් මේ වගේ කාලෙක මේවා ගැන කතා කරන්නේ ඇයි? නමුත් මොයිස්චරයිසර් වර්ග තියෙනවා හුඟක් මිල අඩුවට ගන්න පුළුවන් ඒවා තියෙනවා. හුඟක්ම මිල අධික ඒවාත් තියෙනවා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් තරමක වියලිහමක් තියෙන කෙනෙකුට අවම මිලකට ගන්න තියෙන මොයිස්චරයිස් එකක් දවසට එකවරක් හරි පාවිච්චි කරනවා නම් හුඟක් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. මොකද ඇත්තටම අපි දීර්ඝකාලීනව හිතුවොත් වියලිහමක් ඔහොම යන්න ඇරියොත් එතන ඊට පස්සේ එක්සීමා වගේ මේ අපි සාමාන්‍ය රක්තය කියන එක ඒ වගේ දද වර්ග ඇති වෙන්න පුළුවන්. ඔව් එතනින් එහාට ගිහිල්ලා කසන දද වගේ ඇති වෙන්න පුළුවන්. එතකොට මේ වගේ දෙයක් ඇති වෙලා ඒකට ප්‍රතිකාර ගන්න යනවට වඩා හොඳයි මේ සම හොඳින් පවත්වාගෙන අර කලින්ම වළක්වා ගැනීමක් කරන එක. හොඳයි. දැන් ඔබතුමී පැහැදිලි කරපු ආකාරයෙන්ම දැන් ඔබ දෙපළගෙන්ම මම දැනගන්න කැමතියි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් මේ හැමෝම සුදු වෙන්න බලනවා. මේක ඇත්තටම මේ සුදු කියන දේ හැමෝටම තියෙන්න ඕන දෙයක්ද? හැමෝම සුදු වෙන්න ඕනද? මේක හැමෝම බලාපොරොත්තු විය යුතු දෙයක්ද? මොකක්ද මේකේ තියෙන්නේ? ඔව් ඇත්තටම මම හිතන්නේ මේක අපේ සමාජයේම විශේෂයෙන්ම මේ ආසියාතික රටවල් ඔක්කොගෙම වගේ මෙහෙම රැල්ලක් ඇති වෙලා තියෙනවා. ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕන කියන එක. ඇත්තට මේක පටන් ගන්නෙ පොඩි කාලේදී. දැන් අපි හිතමු දැන් බබෙක් ඉපදුනාම ගොඩක් වෙලාවට අම්මා තාත්තා නැත්නම් ආච්චි සීයා අහන්නේ බබා සුදුද කියලා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ඒ ළමයා පෙර පාසල් යනකොට වුණත් සමහර වෙලාවට අවාසනාවකට වගේ අපේ ගුරුවරියන්ගෙන් වුණත් ඒ වගේ දැන් දක්ෂතා තිබුණා වුණත් සමේ පහය කළු ළමයෙකුට සමහර දේවල් වලට විවිධ දේවල් වලට ඉදිරිපත් වෙන්න තියෙන අවස්ථා අඩු වෙන අවස්ථා අපි දකිනවා. ඉතින් මේ වගේ දේවල් වෙනකොට ඒ ළමයි මානසිකව ඒක බලපානවා. ඉතින් ඒගොල්ලන්ගෙත් ඒ මතය හැදෙනවා මේක අපි සුදු වුණොත් තමයි ලස්සන කියලා. ඉතින් ඒ වගේම තමයි ඒක තව තවත් වැඩි වෙන්නේ සමාජ මාධ්‍ය ජාලාවලින් තියෙන ප්‍රචාරණ දැන්වීම. මේ වගේම සමහර
රූපවාහිනී ගුවන් විදුලි මාර්ග වගේ ඒ තියෙන වෙළඳ දැල්වීම් වලිනුත් මෙම මතය තවත් තහවුරු කිරෙන විදිහේ වෙළඳ ප්‍රචාරණ දැන්වීම් ඇති වුණා. ඉතින් ඒක නිසා ගොඩාක් වෙලාවට ගොඩක් අය හිතනවා මේ ලස්සන කියන්නේ සුදු සමක් තියෙනවා කියලා. නිරෝගී සමක රහස මේ ගැන තමයි අපි කතා බහ කරමින් ඉන්නේ නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහනින් ප්‍රවෘත්ති විරාමයට මත්තෙන් අපි කතා බහ කරමින් සිටියේ අපේ සම මේ හැමෝම ලස්සන වෙන්න සුදු සමක් තියෙන්න ඕන කියන එක පිළිබඳව. ඒ වෙනුවෙන් විශේෂයෙන් මතක් කරන්නම් අපි මේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙලා ඉන්නේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙපළක්. ඒ වෛද්‍ය නයිනි මදරසිංහ සහ ඉන්දිරා කහවිට වෛද්‍යවරින් දෙපළ. දැන් ඔබ දෙපළකින් වගේම මම නයිනි වෛද්‍යතුමියගෙන් මුලින්ම දැනගන්න කැමතියි අපි කතා බහ කරමින් සිටි මාතෘකාවටම එක් කරමින් මේ ලස්සන වෙන්න ඇත්තටම සුදු සමක් ඕනද මේ කාන්තා සහ පුරුෂ කියන දෙපාර්ශ්වයටම මේක වැදගත්ද මොකක්ද මේකේ තියෙන්නේ? ඔව් ඇත්තටම අපි කතා කරා කලින් කොහොමද මේ සමාජ වටපිටාව හැදිලා තියෙන්නේ මේ ලස්සන වෙන්න සුදුසමක් ඕන කියන එක හැදිලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඊළඟට අපි බලමු මොකද්ද අපිට හැදිලා අපිට ස්වභාවයෙන්ම ලැබිලා තියෙන පාට කියලා. දැන් ශ්‍රී ලාංකික අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ සුදුසමක් නෙමෙයි. ඒක දුඹුරු පාට. ඒ කියන්නේ දුඹුරු පාටෙම එක එක වර්ණ ෂේඩ්ස් තියෙන පුළුවන්. ඒක තද දුඹුරු වෙන්න පුළුවන්, ලා දුඹුරු වෙන්න පුළුවන්. මේ වැත්තටම දුඹුරු පාට එක එක වර්ණ. ඉතින් මේක ඇත්තටම හරිම ලස්සන පාටක්. දැන් අපි දැන් ගොඩක් අය හිතුවර සුදු වුණාම තමයි ලස්සන කියලා. ඒ වුණාට මේ දැන් අපි හිතමු මේකප් ආටිස්ට්ලා එහෙම නැත්නම් බියුටිෂන් බියුටි පැජන්ට්ස් වල වුණත් ගොඩක් වෙලාවට මේ දුඹුරු සමට ඉතාමත් ලොකු වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ සුදු සම තියෙන බටහිර රටවල් වල අයට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා ටෑන් වෙන. ඒ කියන්නේ දුඹුරු පාටක් ගන්න. ඉතින් අර අපිට ලැබිලා තියෙන දේ වටිනකම අපිට තේරෙන්නේ නැහැ. තියෙන දේට වඩා නැති දේ තමයි බලන්නේ. අනිත් එක තමයි එතෙන්දී ඇයි අපිට මේ දුඹුරු හැමක් ලැබිලා තියෙන්නේ කියන එක. දැන් මේ අපේ සමේ පාට තීරණය වෙන්නේ අපේ ජානමය වශයෙන්. ඒකට ඒකෙදි වෙන්නේ අපේ සමේ තියෙනවා මෙලනින් කියලා, ඒ කියන්නේ වර්ණක සෛල. ඒ වර්ණක සෛල වලින් නිපදවන මෙලනින් වර්ණයක් තිබෙනවා. එතකොට මේ මෙලනින් වර්ණකේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන යූ මෙලනින් කියන එක, ඒ කියන්නේ කළු දුඹුරු පැහැය. ඒ වගේම සමකෙන් එහාට යන රටවල් වලට වැඩිපුර තියෙන රතු දුඹුරු පැහැය. ඒ කියන්නේ ෆියෝ මෙලනින් කියන වර්ගය. ඉතින් අපිට මේ වැඩිපුර කළු දුඹුරු පැහැයට උරු වර්ණය අපිට වර්ණකේ අපේ සමට ලැබිලා තියෙන්නේ මේ සමකේ ආශ්‍රිත රටවල් වලට ලැබෙන දැඩි හිරු රශ්මිය. ස්වභාවිකවම ලැබෙන දැඩි හිරු රශ්මියෙන් අපේ සම ආරක්ෂා කරන්න. මොකද හිරු එළියේ ප්‍රබල UVA සහ UVB කිරණ වලින් සමේ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සම දුර්වර්ණ වීම, ඒ වගේම සමේ ඉක්මනට වියපත් වීම, ඒ වගේම කාලයක් හිරුවෙලියට නිරාවරණය වෙන විට සමේ පිළිකා ඇතිවීම වෙන මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට ලැබිච්ච ස්වභාවික ආරක්ෂාවක් තමයි මේ මෙලනින් කියලා කියන්නේ. අන්න ඒ ස්වභාවික ආරක්ෂාව තමයි මේ ලස්සන වෙන්න සුදු වෙන්න ඕන කියලා අපේ ජනතාව විසින් නැති කර ගන්න හදන්නේ. දැන් නයිනි වෛද්‍යතුමිය පැහැදිලි කරපු ආකාරයටම අපිට දීලා තියෙන අපිට උපත්තියෙන් ලැබිලා තියෙන හැම අපි ආරක්ෂා කර ගැනීම තමයි වැදගත් වෙන්නේ කියන එක තමයි අපි මේ සාකච්ඡාවෙන් කතා බහ කරන්නේ. දැන් ඉන්දිරා වෛද්‍යතුමියකින් දැනගන්න කැමති අර කතා කරපු දෙයටම දැන් අපි සුදු වෙන්න දඟලනවා. අපේ බොහොමයක් කාන්තා පාර්ශ්ව වගේ පුරුෂ පාර්ශ්වයත් බොහොම ඇලුම් කරනවා මේ සුදු වර්ණය ලබා ගන්න. දැන් මෙහෙම ලබා ගැනීම තුළින් අපිට මොන වගේ අතුරු ආබාධ දෙන්න පුළුවන්? ඒ කියන්නේ අපේ සමසුදු වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අපිට දීර්ඝකාලීන ආබාධ බවට ආබාධ වලට ලක්වීමේ හැකියාවක් තියෙනවද, ප්‍රවණතාවයක් තියෙනවද? මේ ගැන කතා කරමු. ඔව් ඇත්තටම දැන් ඉස්සෙල්ලාම අපි හිතමුකෝ දැන් අපි කතා කළා සමසුදු කරන්න උත්සාහ කරනවා. එතකොට සමසුදු කරන්න උත්සාහ කිරීම කියන දේ නිසාම දැන් වෛද්‍ය නායනි කිව්වා වගේ අපේ දුඹුරු සමට අපිට ලැබිලා තියෙන ආරක්ෂාවක් තියෙනවනේ. ඒ ආරක්ෂාව නැති වුණ ගමන් අපේ සමේ වියපත් භාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ඉක්මනින් අපි වියපත් බව පෙන්වන කරනවා. ඒ වගේම සමහර වෙලාවට මෙලනින් වර්ණකය අපිට තියෙන කළු දුඹුරු මෙලනින් වර්ණකය අපි අඩු කර ගන්නකොට සමහර වෙලාවට අපිට එනවා අපේ හිරුවෙලියට තියෙන සංවේදී බව වැඩි වීම. ඒ නිසා හිරුවෙලියට පිලිස්සීම, ඒ නිසා අඳුරු පැහැ ගැනීම, ඒ වගේ දේවල් එන්න පුළුවන්. දැන් මේ පොදුවේ. ඊට අමතරව අපි හිතුවොත් මොනව නිසාද කොහොමද අපි මේ හැම සුදු කරගන්න උත්සාහ කරන්නේ? මෙතෙන්දී පාවිච්චි කරන රසායනික වර්ග කීපයක් තියෙනවා. ඒවෙන් එකක් තමයි අපි පොදුවේ බ්ලීච් කියලා හිතන දේ, හයිඩ්‍රොකිනෝන් වගේ දේවල්. ඉතින් හයිඩ්‍රොකිනෝන් කියන සංඝටකය 4% තමයි උපරිම පාවිච්චි කරන්න පුළුවන් වෛද්‍ය උපදෙස් ඇතුළු.
ඊට වඩා හුඟක් අඩු ප්‍රතිශතයක් තමයි කොස්මටික් එකක එහෙම නැත්නම් රූපලාවන්‍ය ආලේපනයක පාවිච්චි කරන්න පුළුවන්. 4% තියෙන්න පුළුවන් ඒත් වෛද්‍ය උපදෙස් මත. වෛද්‍ය උපදෙස් මත. පැල්ලම් වල භාවිත කරන. සාමාන්‍ය සුදු වීමට නෙමෙයි. එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කියන්නේ වයස යනකොට අර කම්මුල් දෙක කළු වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සාමාන්‍ය සුදු වීමට නෙමෙයි. නමුත් අපි දන්නවා හුඟක් වෙලාවට හයිඩ්‍රොකිනෝන් පාවිච්චි කරනවා සුදු වීම සඳහා. දැන් හයිඩ්‍රොකිනෝන් වල අතුරු අබාධ වශයෙන් දිගින් දිගට පාවිච්චියේදී එන්න එන්න හැම කළු වෙන්න පුළුවන්. ඒ වගේම හයිඩ්‍රොකිනෝන් පිළිකාකාරකයක් ලෙස කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා දීර්ඝකාලීන පාවිච්චියේදී සමේ පිළිකාව දානමක් තියෙනවා. හයිඩ්‍රොකිනෝන් වලට වඩා වැඩිපුර පාවිච්චි වෙනවා කියලා අපි දන්න දේවල් තමයි එකක් බැරලෝහ. මොකද මේක ලංකාවෙම පරීක්ෂණ වලින් පවා ඔප්පු කරලා තියෙනවා. ලංකාවේ භාවිතා වෙන සුදු වීම එහෙම නැත්නම් පැහැපත් වීම සඳහා පාවිච්චි කරන ආලේපන වලින් සෑහෙන ප්‍රමාණයක අනුමත ප්‍රමාණයට වඩා රසදිය ඉතා විශාල වශයෙන් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ලෝකේ ගත්තහම රසදිය අනුමත ප්‍රමාණයක් තියෙනවා කොටස් මිලියනයකට පහක් වගේ තමයි උපරිම තියෙන්න පුළුවන්. මිලියනයකට ඒ කියන්නේ PPM 5 කියන එක. නමුත් ඒ වගේ දහස් ගුණයක් තියෙන ආලේපන ලංකාවේ තිබිලා තියෙනවා. එතකොට බැරලෝහ දීර්ඝකාලීනව පාවිච්චි කළාම මේව හමහරහා අවශෝෂණය වෙන්න පුළුවන්, රුධිරයට එකතු වෙන්න පුළුවන්. එතකොට ශරීරයට සම්පූර්ණව ශරීරයටම තමයි මේකෙන් හානියක් කරන්න පුළුවන්. මොකද බැරලෝහ දීර්ඝකාලීන පාවිච්චියෙන් වකුගඩුව අබාධ ඇති වෙන්න පුළුවන්. එතකොට ලංකාව කියන්නේ හඳුනා නොගත් වකුගඩුව අබාධ ඉතා බරපතල ලෙස තියෙන රටක්. එතකොට මේ වගේ දෙයක් අපි කරනවා කරනකොට මොනතරම් අපි අවධානමක් ගන්නවද කියන එක අපි හිතනවා. මේ ඔක්කොටම වඩා හරිම ලේසියෙන් පාවිච්චි කරන දෙයක් තමයි ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ. ස්ටීරොයිඩ් කාණ්ඩය කිව්වහම මේ ඖෂධ අපි පාවිච්චි කරන්නේ සමයම් ආබාධවලට ප්‍රතිකාරයක් වශයෙන්. උදාහරණයක් වශයෙන් එක්සීමා හැම නැත්තම් රත්ය වගේ රෝගවලට ප්‍රතිකාරයක් වශයෙන් පාවිච්චි කරන ස්ටීරොයිඩ් ඖෂධවල අතුරු ආබාධයක් තමයි ඒ පාවිච්චි කරපු ස්ථානයේ හැම පැහැ අඩුවීම. මෙන්න මේ අතුරු ආබාධය පාවිච්චි කරනවා හරිම සුලභ විදිහට මේ සමසුදු කරන ආලේපනවලට. ස්ටීරොයිඩ් සීමාවක් නැතුව ඉතාම බලවත් ස්ටීරොයිඩ් ඖෂධ පාවිච්චි වෙනවා කිසිම සීමාවක් නැතුව. ඒවා ගැන හුඟක් වෙලාට අපිට දැනට අපිට මේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි වෙනවා කෙනෙක් කියන්න බැරි වුණාට අපේ රෝගීන්ගේ එන අතුරු ආබාධ වලින් අපිට කියන්න පුළුවන් මේගොල්ලන් මේ ස්ටීරොයිඩ් සහිත සුදු වෙන ආලේපනය තමයි පාවිච්චි කරලා තියෙන්නේ කියලා. එතෙන්දී ස්ටීරොයිඩ් දීර්ඝකාලීන පාවිච්චියෙන් හැම තුනී වෙනවා. එතකොට මුහුණේ පාවිච්චි කළොත් හැම ස්ථිරවම වගේ රතු පාට වෙන්න පුළුවන්. මොකද හැම යටින් තියෙන රුධිර වාහිනී යම් කිසි ඇදීමකට ලක් වෙලා රතු පැහැක් වෙන්නත් පුළුවන්. ඕන එහෙම නැත්නම් මුළු මූණම රතු ගතියක් වෙන්න පුළුවන්. ඊළඟට ස්ටීරොයිඩ් පාවිච්චිය නිසාත් ඉතාම තදබල විදිහට කුරුල ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව අපි කලින් කිව්වනේ කිහිලිකිලි සිදු කරන්න උත්සාහ කරනවා කියලා, ඒ වගේ ස්ථානයක විශේෂයෙන් පාවිච්චි කළොතින් බොහොම කැතට ඇදීම් ලකුණු ස්ට්‍රෙච් මාක්ස් එන්න පුළුවන්. ඒත් ස්ට්‍රෙච් මාක්ස් එන්නේ දැන් කිහිල්ලේ ක්‍රීම් එක ගාවා කියලා කිහිල්ල විතරක් නෙමෙයි, අත දිගටම ස්ට්‍රෙච් මාක් තියෙන අය අපි දැකලා තියෙනවා. ඒ වගේම අර ඇඟ පුරාම හැම හුඟක් තුනී වෙලා යට තියෙන රුධිර වාහිනිය හොඳට පැහැදිලිව පේන මට්ටමට සුදු වුණ නිකන් වීදුරුවක් වගේ වෙච්ච හැම තියෙන අය අපි දැකලා තියෙනවා. ඉතින් එතකොට මේ වගේ තත්වයකදී කියන්නේ පාට ගැන විතරක් හිතනවා මං සුදුනොත් මම ලස්සන වෙයි. නමුත් අපේ සමට කරගන්න හානිය මොනතරම් බරපතලද කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපිට විශේෂයෙන්ම කියන්න ඕන දේ. අපිට ලැබුණ නිරෝගී ස්වභාවිකම ඇයි අපි මේ විදිහේ අතුරු ආබාධ වලට ලක් කරගන්නේ කියන ප්‍රශ්නේ අපි හැමෝගෙම අහන්න කැමතියි. දැන් ඉන්දිරා වෛද්‍යතුමිය පැහැදිලි කළපු ආකාරයටම දැන් අපේ සමයේ තිබෙන අර රුධිර වාහිනී සහ පේන මට්ටමටම අපි සුදු කරගන්න දඟලනවා. ඇයි අපි එහෙම කරගන්නේ? ඇත්තටම අපිට ලැබිලා තියෙන මේ දුඹුරු පැහැති සමට අපි ආස කරන්නේ නැත්තේ ඇයි? අපි ඒකට ආස කළොත් අපිට මොන වගේ වාසිද ලැබෙන්නේ? මෙන්න මේක අපි තව ටිකක් පැහැදිලි කළොත් හොඳයි. මං හිතන්නේ බලන් ඉන්න අපේ ජනතාවට, අපේ තරුණ ප්‍රජාවට, ඒ වගේම වැඩිහිටි අම්මල ඉන්නව නම්, මව්වරු ඉන්නව නම්, තමන්ගේ දුවල පුතාලට උපදේශයක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. මේ තමන්ගේ තියෙන සම දුඹුරු පැහැති සමෙන් අපේ අපිව ආරක්ෂා වෙන්නේ කොහොමද? අපි එළියට බහලා යනකොට අපි කොහොමද ආරක්ෂා වෙන්නේ? සහ අපි මේ ආසියානු රටක් විදිහට අපිට මොකක්ද ලැබෙන ආරක්ෂාව කියන එක තවදුරටත් පැහැදිලි කළොත්.
ඔව් ඇත්තටම ඒක අපි කලිනුත් සඳහන් කරපු විදියට අපිට මෙලනින් වලින් තියෙන ආරක්ෂාව. ඒ කියන්නේ මෙලනින් කියන්නේ අපේ හිරුවේ දැන් අපි ගත්තොත් අපේ සමේ වියපත් වීමේ ක්‍රියාවලිය එයින් බාහිර සාධක වලින් 80%ක්ම වගේ සිදුවෙන්නේ හිරුවේලිය නිසා. ඉතින් අපි ඉන්නේ ඇත්තටම ගර්ම කලාපීය රටක අපිට ඇති වෙන්නේ හිරුවේලිය තියෙනවා. එතකොට අපේ සම වියපත් වීමේ ක්‍රියාවලිය ඉක්මනට වෙන්න පුළුවන් මේ මෙලනින් එක නැත්තම්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම අපිට ස්වභාවිකවම මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ. අනිත් එක තමයි අපිට සමේ පිළිකා වලට තියෙන ආරක්ෂාව. ඉතින් ඒ දෙකම තමයි ඇත්තටම මේ මෙලනින් වලින් තියෙන ලොකුම ආරක්ෂාව කියලා අපි කියන්නේ. මෙතෙන්දී අපි කියනොත් ඇත්තට මේකටම නෙවෙයි මම කියනවනේ වැදගත් දෙයක් තමයි දැන් සමහරු හිතනවා අපි මේ මෙහෙම කතා කරනකොට මොකද්ද මේ කියන්නේ හැම ඒ කියන්නේ මෙතෙන්දී අපි කියන්නේ සමේ අපි හිතමු දැන් කෙනෙක්ගේ සමේ පැල්ලමක් තියෙනවා නම් කළු පැල්ලමක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර කරන්න එපා කියන එක නෙවෙයි. ඒවට අපි ප්‍රතිකාර හරි විදිහට කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් වෛද්‍ය ඉන්දිරා සඳහන් කරා කිහිලි කිලි සුදු කරගන්න යන එක. දැන් මේකත් සමහර වෙලාවට රෝගී තත්ත්වයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම තරබාරුකමත් සමග ඇකන්තෝසිස් කියන තත්ත්වයක් එක්ක අපි ගොඩක් ඒක අද සමාජයේ දකිනවා. ඒ වගේ දේවල් වලට අපි වර අඩු කිරීමත් සමගම ඒ නියමිත වෛද්‍ය උපදෙස් වලට අනුව ආලේපන භාවිතා කිරීම වැදගත් වෙනවා. නමුත් අපි මෙතෙන්දී පොදුවේ කතා කරන්නේ මේ අපිට ලැබිලා තියෙන සමේ පාට වෙනස් කරගන්න යන එක. අනිත් එක තමයි ඒක සාර්ථක ප්‍රයත්නයක් නෙවෙයි. මොකද අපේ සම නිරන්තරයෙන්ම අලුත් වෙනවා. ඒ කියන්නේ දවස් 28ක් යනකොට සමේ යටින්ම තියෙන ස්තරයේ තියෙන සෛල උඩම තියෙන ස්තරයට ගිහිලා ඒක එතනින් ගිලිහිලා යනවා. ඉතින් මේ විදිහට මේක අලුත් වීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. චක්‍රයක් විදිහට සිදු වෙනවා. ඉතින් ඒක නිසා මොන යම්ම හේතුවක් කරලා හරි ඔබ ඔබේ සම සුදු කරගත්තට ඒක පවත්වා ගන්න නම් එම ආලේපන හෝ එම මොන හරි කරන දෙයක් දිගින් දිගටම කරන්න වෙනවා. ඉතින් ඒකත් එතකොට තමයි ඒ එන අතුරු ආබාධ වල තියෙන ප්‍රශ්න තව තවත් වැඩි වෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහර කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේක කිව්වම මේ මේකප් දානවටත් විරුද්ධද කියන එක. ඇත්තටම ඒකක් නෙමෙයි. දැන් අපි මේකප් එකක් තෝරගන්නකොටත් විශේෂයෙන්ම අපේ රටවල් වල පුරුදු වෙලා තියෙනවා මේකප් එකක් තෝරගන්නේ තමන්ගේ පාටට වඩා පොඩ්ඩක් සුදු වෙන්න. දැන් එහෙම නෙවෙයි. ඒ කියන්නේ අපි ටෝන් එක ඔව් ඇත්තටම මේකප් එක වෙන්න ඕන තමන්ගේ තියෙන පාට තව දීප්තිය වැඩි වෙලා එහෙම පේන විදියට තමයි මේකප් එක තෝරගන්න ඕන. ඒ තමන්ගේ තියෙන පාටට සරිලන විදියට නැතුව තමන්ව සුදු කරලා පෙන්නන්න නෙවෙයි. يعني තමන්ගේ තියෙන ස්වභාවික මේ ලස්සන ෆීචර්ස් පෙන්නන්න විතරයි මේකප් එක පාවිච්චි කළ යුතු වන්නේ. ඔව් දැන් මට චුට්ටක් ඒකට එකතු කරන්න පුළුවන් නම් දැන් ඔවකිව ස්වභාවික ලස්සන. දැන් ඇත්තටම අපි කතා කරන්නේ දෙමව්පියන්ට මොකද්ද මෙතන තියෙන වගකීම කියන එක. මට හිතෙනවා ඇත්තටම දෙමව්පිය වශයෙන් අපි හිතන්න ඕනේ එක විශාල වැදගත් දෙයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ තරුණ වියට එළඹෙන දරුවන්ගේ දෙමව්පිය විදිහට. දැන් නව යෝන් විය කියලා කියන්නේ දරුවෙක්ගේ ස්වභාවිකව හෝමෝන ඉතාම නිවැරදිව හෝමෝන එනකොට ඒගොල්ලන් අර විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවීම සඳහාම ඔවුන් ලස්සන වෙනවා. දැන් නව යෝන්වේ දරුව ඇත්තටම උපරිම ලෙස ලස්සනයි. දැන් ඕනම ළමයෙක් කියනවා මට තරුණ කාලේ ඒ කාලේ ඉස්කෝලේ ඔලෙවල් කාලේ තිබුණ කොණ්ඩේ මට හරි ලස්සන කොණ්ඩයක් තිබ්බා. දැන් මට ඒක නැහැ. දැන් ඒ අන්නේ ළමයෙක්ගේ සියලුම ලක්ෂණ උපරිමව ලස්සනට හිටිනවා ඒ නව යෝන්වේ. නමුත් ඒ කාලෙදිම තමයි දරුවෝ තමන්ගේ පෙනුම ගැන අනාරක්ෂිත බවක් ඇති වෙන්නේ. කියන්නේ මන් ලස්සන මදි කියන එක. මොකද අපි දකින දේ මම හිතන්නේ නයනිත් එකඟ වෙයි. අපි හුඟක් වෙලාවට මේ සුදු වෙන්න හරි වෙන මොනා හරි කරන්න ගිහිල්ලා ගැටලුවලට මුහුණ දීලා එන දරුවෝ ස්වභාවිකම ලස්සනයි. ඒගොල්ලන්ගේ ස්වභාවික ලස්සන තමයි ඒගොල්ලන්ට අර ඒක මදි කියන හැඟීමක් එන්නේ අර ඒ නව යෝන් වියේ තියෙන ඔවුන්ගේ අර මානසික ඔවුන් අර දරුවොත් නෙමේ වැඩිහිටියොත් නෙමේ අතර වෙනස් වීමත් එක්කෙන මානසික ඝට්ටණයෙන් තමයි මේක මේ මම ලස්සන මදි කියන එක එන්නේ. ඉතින් එතෙන්දී දෙමව්පිය පොඩ්ඩක් දරුවෝ ගැන සංවේදී වෙන්න ඕන. දෙමව්පිය ගොඩක් වෙලාවට හිතන්නේ එක්ක දරුවට බනිනවා. මේක පාවිච්චි කරන්න හදනකොට දරුවන්ට බනිනවා ඕවා කරන්න එපා ඕවා හොඳ නෑ කියලා. එහෙම නැත්තම් කියන උත්තරේ තමයි ඔය ලස්සන ඇති. දැන් ඒක මම හිතන්නේ තරුණ වයසේ කිසිම දරුවෙක් පිළිගන්නේ කියලා. ඊට වඩා මම හිතන්නේ ඔයා ලස්සනයි පුතේ. ඔයා ලස්සනයි මෙන්න මේ ලස්සන දේ ඔයාට තියෙනවා. එතකොට ඒකම දරුවා කුරුලෑ දෙක තුනක් තියෙනවා නම් හරි කමන්නා දරුවාය ගැන උනන්දු වෙනවා නම් මම මේකට කැමති නැහැ කියනවා නම් අන්න ඒ වගේ දේවල් ප්‍රතිකාර කරලා දෙන්න. ඒ කියන්නේ දරුවාට ඇත්තටම ගැටලුවක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාරයක් ලබා දෙන්න සහ දරුවා ලස්සනයි කියන දේ දරුවාගේ ලස්සන ගැන දෙමව්පියෝ
මේ ධනාත්මක ලෙස කතා කරන්න. අර ඔය ලස්සන ඇති ඔයිට වඩා මොනවා ලස්සන වෙන්නද වගේ සැරෙන් කතා කිරීමක් කවදාවත් නවයෝනිය දරුවෙක් පිළිගන්නේ නැහැ. එතකොට ඔවුන් හදන්නේ දෙමාපියන්ගේ අකමැත්තෙන් හරි මේක තමන් හිතන විදිහ ලස්සනකට යන. එතකොට මං හිතන්නේ දෙමාපියෝ දරුවන්ගේ මානසික මට්ටම එතෙන්දි තේරුම් අරගෙන දරුවන් එක්ක ඉන්නවනම් ඔවුන් මේ අනිත් අයගේ කියන්නේ තමන්ගේ දැන් අපි කියනවා පියර් ප්‍රෙෂර් එක. ඒ කියන්නේ තමන්ගේ වයස් මට්ටමේ අයගෙන් ඇතිවෙන ඒ කියන්නේ මගේ යාළුවත් පාවිච්චි කරනවා සුදු වෙන ක්‍රීම මමත් කරන්න ඕන. මගේ යාළුවා විටමින් බොනවා මමත් කරන්න ඕන. ඉතින් අර ඒ වාගේ එන තමන්ගේ සම වයස් කාණ්ඩ වලින් එන ප්‍රෙෂර් එකට මුහුණ දෙන්න දෙමාපිය වශයෙන් අපි මං හිතන්නේ මේ හුඟක් නැනවත් ලෙස ක්‍රියා කරන්න ඕන කියලා. දැන් වෛද්‍යතුමිය කතා කරද්දී ඔය නවයෝනිය ගැන කතා කරද්දී කතා වෙච්ච දෙයක් තමයි ඔය දැන් කුරුල්ලය ගැන. විශේෂයෙන්ම එකක් දෙකක් එනකොට වගේ නෙමෙයි ඊට පස්සේ ඒකට ප්‍රතිකාර කරන්න ගිහිල්ලා නැත්නම් ඒකට තමන් මිතුරු සහ යහළුවන් ප්‍රකාශ කරන දෙයක් භාවිතා කරන්න ගිහිල්ලා නැත්නම් අද්භේතක් භාවිතා කරන්න ගිහිල්ලා හරි කුරුල්ලය වැඩි වෙනවා. ඇත්තටම මේ කුරුල්ලය කියන්නේ මොකක්ද කියන එක මම ඔබතුමියගෙන් දැනගන්න ඕනේ නයිනි වෛද්‍යතුමියගෙන්. මේ කුරුල්ලය ඇති වෙන්නේ ඇයි? මොකක්ද මේකට හේතු වෙන්නේ? ඔව්, ඇත්තටම කුරුලෑ කියලා කියන්නේ අපේ සමයේ තියෙන ස්නේහස්රාවී ග්‍රන්ථ. ඒ කියන්නේ තෙල් නිපදවන ග්‍රන්ථ. මෙම ස්නේහස්රාවී ග්‍රන්ථ නාල මගින් තමයි සම මතු පිටට විවර වෙන්නේ. මේ නාලවල තියෙන සෛල කෘත්‍රිම ක්‍රියාවලිය හරියාකාරව සිදු වෙන්නේ නැති වුනාම ඒ නාල අවහිර වීමක් සිදු වෙනවා. එතකොට එතනදී ස්නේහස්රාවී ග්‍රන්ථවල ඉදිවීමක් ඇති වෙනවා. ඊට පස්සේ එතන බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා. මෙන්න මේක නිසා තමයි කුරුලෑවක් ඇති වෙන්නේ. කුරුලෑ විවිධ ඒ කියන්නේ අපේ තියෙන ප්‍රමාණය එක එක්කෙනාගේ විවිධ වෙන්න පුළුවන්. මූලික අවස්ථාවේ බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් කියන විදියට හඳුන්වන ඉතාමත් කුඩා කුරුලෑ. ඊට පස්සේ අපි ඒක සමහර රතු පාට බිබිලක්, එහෙම නැත්නම් කහ පාට සරව බිබිලක් වගේ ඇති වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට මේක ඉතාමත් විශාල ගෙඩි දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් මේක වෛද්‍ය ඉන්දිරා කිව්වා වගේ ගොඩක් වෙලාවට මේ නව යෝනියේදී ඇති වෙන ශරීරයේ සාමාන්‍යයෙන්ම ඇති වෙන හෝමෝන් ක්‍රියාකාරීත්වය නිසා තමයි කුරුල ඇති වෙන්නේ. ඒකට ඒක ස්වභාවික දෙයක් තමයි. නමුත් ඒ නිසා කෙනෙක් පීඩා විඳිනවා නම් සහ කුරුලෑ වලට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කරේ නැති වුනහම කුරුලෑ කැළලි ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකත් දිගින් දිගටම තියෙන දෙයක්. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ කුරුලෑ වලට ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන කියන එක. ඊට අමතරව දැන් මම කියපු නව යෝනියේදී ඇති වෙන හේතු වලට අමතරව සමහර වෙලාවට දැන් අපි කලිනුත් සඳහන් කරා මේ සුදු වෙන්න ගන්න ආලේපන, ඒ වගේම තමන්ගේ සමට නොගැලපෙන, ඒ කියන්නේ අපි හිතමු විශේෂයෙන්ම කුරුලෑ බහුල සමක්, එහෙම නැත්නම් තෙල් සහිත සමක් තියෙනවා නම් ඒ සමට නොගැලපෙන විදිහේ ක්‍රීම් ආලේපන කරාම, ඒ වගේම තවත් සමහර වෙලාවට ශරීර අභ්‍යන්තරයේ තියෙන හෝමෝන් ආශ්‍රිත ගැටලුවක් නිසා විශේෂයෙන්ම කාන්තාවන්ට තියෙන පොලිසිස්ටික් ඕවරියන් ඩිසීස් කියන රෝගී තත්ත්වය තියෙන කෙනෙකුට ඒ වගේ කෙනෙක්ට තව කුරුලෑ වලට අමතරව හිස කෙස්තුණී වීම, මූණේ රෝම වැවීම, මාසික උස්සප් චක්‍රය ක්‍රමිකතා, ඒ වගේ තවත් දේවල් තියෙන පුළුවන්. මෙන්න මේ වගේ හේතු නිසාත් මේ කුරුලෑ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඔව්, දැන් ඉන්දිරා වෛද්‍යතුමියකින් දැනගන්න කැමති මේ කුරුල්ලේ ඇතිවීමට අපි ගන්න ආහාරවල යම් බලපෑමක් තියෙනවද? නැත්නම් අපි ගන්න අපේ ආහාර රටාවේ වෙනසක් සිදුවිය යුතුද කුරුල්ලේ අවම කරගන්න? මේක පිළිබඳව පැහැදිලි කළොත් කොහොමද? ඔව්, මෙහෙමයි. දැන් අපි කලිනුත් කිව්වා බහුතරයක් දෙනාට කුරුලෑ ඇති වෙන්නේ නව යෝනියේ ඔවුන්ගේ හෝමෝන් වෙනස්කම නිසා. එතකොට සාමාන්‍ය තරමකට කුරුලෑ තියෙන අයට අපි විශේෂයෙන්ම ආහාර වෙනස් කිරීමක් ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපි කිව්වා අධික ස්ථූලභාවය තියෙනකොට ඒ එකම කුරුලෑ එන්න පුළුවන්. ඉතින් කොහොමත් ආහාරවල බලපෑම ගැන පර්යේෂණ වලින් පෙන්වලා තියෙන දෙයක් තමයි සීනි සහිත ආහාර. ඒ කියන්නේ අධික ලෙස සීනි සහිත. අපි කියනවා high glycemic index foods කියලා. ඒ කියන්නේ යම් ආහාරයක් ගත්තම ඒකෙන් ශරීරයේ සීනි මට්ටම ඉක්මනින් වැඩි වෙන ආහාර. එතකොට අපි කියන්නේ පැන් රස කෑම, සීනි දාලා හදපු ගොඩක් දේවල්. එතකොට ඒ දේවල් අධික ලෙස පාවිච්චි. මෙතෙන්දී එකක් වෙනවා කෙලින්මත් ඒකේ බලපෑමක් වෙන්න පුළුවන්. අනික අතට ඒ වගේ ආහාර නිසා ස්ථූලභාවයේ සහ ඒ එක්ක එන කුරුලෑ වැඩි වෙන්නත් පුළුවන්. මේවා යම් සීමාවක් පවත්ව ගන්න ඕනේ. ඊට අමතරව කිරි ආහාරවල හැම කිරි ආහාරයක්ම නෙමෙයි. දැන් යෝගට්
චීස් වගේ දේවල් නිසා මේක වැඩි වෙනවා කියලා ලොකුවට පෙන්නලා නැහැ. නමුත් දැන් මේ පරීක්ෂණ හුඟක් තියෙන්නේ බටහිර රටවල. ඒ නිසා ඔවුන් කතා කරන්නේ ස්කින් මිල්ක් ගැන. නමුත් අපේ රට ගත්තොත් අපේ රටේ හුඟ දෙනෙක් ස්කින් මිල්ක් නෙමෙයි, කියන්නේ යොදේ රහිත කිරි නෙමෙයි, යොදේ සහිත කිරි. එතකොට අපි කියන්නේ දියර කිරි වශයෙන් අධික ලෙස පාවිච්චි. දැන් කිරි බොන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. අධික ලෙස ගන්න එපා. ඒ වගේම අයිස්ක්‍රීම්. දැන් මං තන අපේ ගොඩක් දෙනෙක් කියනවා චොක්ලට් කෑවහම කුරුලෑනවා. මම හිතන්නේ එතන අර චොක්ලට් වල තියෙන කොකෝවා කියන දේ නෙමෙයි මෙතෙන්දි බලපාන්නේ. මෙතෙන්දි බලපෑම් වෙන්නේ අපේ රටේ අය කන්නේ මිල්ක් චොක්ලට්. සීනි සහ කිරි එකතු කරපු චොක්ලට්. එතකොට සීනි සහ කිරි කියන දෙකෙන් තමයි ගොඩක් වෙලාවට මේ චොක්ලට් වල බලපෑම් එනවා ඇත්තේ, මේ කොකෝවා නිසාම නෙමෙයි. ඊට අමතරව යම් කෙනෙකුට තේරෙනවා නම් යම් කිසි ආහාරයක් ගත්තාම තමයි කුරුලෑ වැඩි වෙනවා කියලා. ඒ දේ අඩු වශයෙන් අර අධික ලෙස නොගෙන ඉන්න උත්සාහ කරන එක හොඳයි. ඊට වඩා තව මුකුත් තියෙනවද නැණි? දැන් ඔව් දැන් ඒ ආහාරත් එක්ක ගන්නකොට කතා කරද්දි දැන් ওই චර්මය හැම ගැන කතා කරද්දි කේකේනාගේ විවිධ හැමවල් තියෙන. දැන් ඒ කුරුලෑ ඇද්දි තෙල් සහිත සමක් තියෙන කෙනෙක් මොන වගේ දේවල්ද දිනපතා කළ යුතු වන්නේ? දැන් අර අපි මුලින් කතා කළා සම පිරිසුදු කිරීම, මුහුණ පිරිසුදු කිරීම ගැන. මේක දිගින් දිගටම කරද්දි කුරුලෑ මේ අවධානමක් තියෙනවද? අර ඒක කොයි ආකාරයෙන්ද කළ යුතු වන්නේ? එහෙම කුරුලෑ හැදීමට මුලින්ම කුරුලෑ එකක් දෙකක් තියෙන කෙනෙක් තෙල් සහිත සමක් තියෙන කෙනෙක් නම් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? ඔව් ඇත්තටම එතකොට තෙල් සහිත සමක් තියෙන කෙනෙක් අපි දැන් අපේ භාවිතා කරන ෆේස් වොෂ් සබන් ජාති තියෙනවා. මේ කුරුලෑ තියෙන සමමාන වලටම සුදුසු. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ අධික ඒ කියන්නේ ඒ තෙල් ටිපදවන ගන්ති වලින් ඇති වෙන අධික තෙල් ගතිය අඩු කරන අනමූලික අවස්ථාවේ ඒ වගේ ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න පුළුවන්. ඔව් දැන් අර මම දැක දාන්න දෙයක් සහ මගේ මිතුරන් ප්‍රකාශ කරන දෙයක් තමයි අර කුඩා දරුවන් භාවිත කරන සබන් වර්ග මූණට භාවිත කිරීම නිකන් යම් කිසි ගුණක් තියෙනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවද? ඒක ඇත්තටම මෙහෙමයි. දැන් pH අගය ගත්තොත් කුඩා දරුවන් භාවිතා කරන කුඩා අයට භාවිතා කරන සබන් වල pH බැලන්ස් එක ටිකක් අනිත් සබන් වලට වැඩිය හොඳයි. ඒක නිසා සම වියලීමට එහෙම අර වෛද්‍ය ඉන්ද්‍රියක වගේ සබන් වලට තියෙන ආදේශක වල තියෙන මිල අධික ගතිය නිසාම ඊට වඩා ඊළඟ ලෙවල් එකේ දෙයක් විදියට ඇත්තටම බේබි සෝප් ජාති භාවිතා කරන්න පුළුවන්. නමුත් ඔබට අධික ලෙස කුරුලෑ තියෙනවා නම් තෙල් සහිත සමක් තියෙනවා නම් එතෙන්දී බේබි සෝප් එකක් භාවිතා කිරීමෙන් ඒ අධික තෙල් සහිත ගතිය අඩු කරගන්න අමාරුයි ඇත්තටම. නමුත් ඒකෙදි තියෙන්නේ දැන් සමහර වෙලාවට මේ කුරුලෑ තියෙන අය ඊට අමතරව තව තව ආලේපන ගල්වනවා. දැන් අපි දෙන වෛද්‍ය විද්‍යාත්මකව දෙන ආලේපන වල වුණත් සමට ඉරිටේෂන් එකක් ඇති වෙන්න පුළුවන්. එනේ මේ ඉරිටේෂන් එක ඇති වෙන වෙලාවට ඊටත් අමතරව තවත් එක එක දැඩි සබම් වර්ග භාවිතා කරනවට වඩා එතෙන්දී කුඩා දරුවන්ටත් දෙන ලදරු සබම් වර්ග භාවිතා කිරීම හොඳ වෙන්න පුළුවන්. දැන් වෛද්‍යතුමනි මේ ඉන්දිරා වෛද්‍යතුමනි දැනගන්න කැමතියි දැන් නයිනි වෛද්‍යතුමිය කිව්ව ආකාරයටම මේ කෙනෙක්ට මේ සබන් හරි නැත්තම් ෆේස් වොෂ් එකක් හරි එහෙම භාවිතා කළ යුතුයිමද මූණට? නැත්තම් නිකම් මෑල් වතුරෙන් මූණ හේදුවොත් ගැටලුවක් වෙන්නේ නැද්ද? මෙහෙමද අපි කතා කරමින් හිටියේ කුරුලෑ ගැනනේ. කුරුලෑ වලදී නම් තෙල් ගතිය හුඟක් දෙනෙක්ගේ වැඩි වෙනවා. ඉතාම කලාතුරකින් කෙනෙක් තමයි වියලි සමක් එක්ක කුරුලෑ හිටින්නේ. ඉතින් එතකොට වියලි සමක් එක්ක කුරුලෑ තියෙනවා නම් නිකන් ඇල්වතුරෙන් මූණ සේදීමෙන් ගැටලුවක් නැති වෙන්න පුළුවන්. නමුත් අර තෙල් ගතිය අධිකව තියෙන එක අපිට ජලයෙන් පමණක් ඉවත් කරගන්න අපහසුයි. ඒ නිසා තමයි සබන් හෝ ඒ කියන්නේ සබන් වර්ග උනත් තියෙනවා කුරුලෑ සහිත සම සඳහාම නිපදවපු. ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරන එක හොඳයි. ඒතර මේ මට්ටමින් එහාට කුරුලෑ තියෙනවා නම් කියන්නේ ෆේස් වොෂ් එකකින් හෝ සබන් වලින් කුරුලෑ අමතර ගන්න බැරි මට්ටමේ තියෙනවා නම් හොඳම දේ තමයි අත් බෙහෙත් වර්ග පාවිච්චි කරන්න යන්නේ නැතුව ඒ සම්බන්ධ සුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වෙන එක. මෙතෙන්දී මතක් කරන්න ඕන දේ තමයි කුරුලෑ කියන දේ එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. එකම පවුලේ සහෝදර සහෝදරිය අතර වුණත් කුරුලෑවල නොඑක් මට්ටම් තියෙන පුළුවන්. එතකොට අර හුඟක් වෙලාවට වෙන දේ තමයි මේ අද සමාජයේ වෙන දේ තව කෙනෙකුට යාළුවෙක් පාවිච්චි කරන දේ තමනුත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අක්කට හරි නංගිට හරි ගෙනාපු දේ අයියා හරි මල්ලි හරි පාවිච්චි කරනවා. දැන් අර ඒ වගේ නොකර වෛද්‍යවරයෙක් හමු වෙලා නිසි උපදෙස් අරගෙන කුරුලෑවට ප්‍රතිකාර කරනවා නම් හුඟක් හොඳයි. මොකද කුරුලෑවල මට්ටම අනුව මේවා ආසාදනයට ලක් වෙලාද, ඊළඟට කැලල් තියෙනවද, ගෙඩි වගේ තියෙනවද, ඒ අනුව
අපි පාවිච්චි කරන ප්‍රතිකාර හුඟක් වෙනස් වෙනවා. ප්‍රතිකාර ක්‍රමවේද වෙනස්ද විවිධයි දෙක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්කමක් කර නැත්තම් මේකට බයක් වෙන්න පුළුවන්ද කෙනෙක් ඇවිල්ලා මේවා කරන්න ගිහිල්ලා මට අධික මිලක් දරන්න වෙයිද? ඒක ගැන හිතන කෙනෙක්ට මොන වගේ උත්තරයක්ද දෙන්න තියෙන්නේ? ඔව් මෙහෙමයි. දැන් ඇත්තටම කුරුලෑ කියන්නේ අපි හිතනවා මේක ලස්සන පිළිබඳ ප්‍රශ්න රූපලාවන්‍ය ගැටලුවක් කියලා. නමුත් කුරුලෑවලට යම් මට්ටමකට ප්‍රතිකාර කිරීම චර්ම රෝග සායනවලත් කරනවා. හුඟක් ප්‍රතිකාර වර්ග චර්ම රෝග සායන විශේෂයෙන් අර මුඛ මාර්ගයෙන් ගන්න ඖෂධ ඇන්ටිබයොටික් වර්ග සායනවල දෙනවා. ආලේපන යම් තරමකට මිල ගැන ගැටලු තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය කාලේ හුඟක් ඖෂධ වර්ගවල මිල වැඩි වුණා. ඒ නිසා මිල ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේක මේ විදිහට හිතුවොත් දැන් අපි මෙතෙන්දි හුඟක් දෙනෙක් කරන්නේ වෛද්‍යවරයෙක් ළඟට යන්නේ නැහැ. කාගෙන් හරි මොනා හරි පාවිච්චි කරනවා. එතෙන්දී පාවිච්චි කරපු ආලේපන නිසා ගැටලුවක් ඇති වුණොත් හරි කුරුලෑ වැඩි වුණොත් හරි අර වියදම දෙගුණ තෙගුණ වෙනවා. නමුත් වෛද්‍යවරයෙක් එක්ක අපි පිළිවෙලින් යනවනේ. අනිත් එක තමයි මං හිතන්නේ දැන් හුඟ දෙනෙක් හිතනවා වෛද්‍යවරයා ළඟදී, ඒ කියන්නේ දැන් ඔබට අයිතියක් තියෙනවා මෙහෙත මිල ගැන වුණත් වෛද්‍යවරයාගෙන් අහන්න, මේක මීට වඩා මිල අඩු දෙයක් තියෙනවද, මට මිල අඩු දෙයක් පාවිච්චි කළොත් ගැටලුවක් වේද? ඒ වගේ කතා කරන්න පුළුවන් වෛද්‍යවරු එක්ක. එහෙම කරලා තමන්ට දරාගත හැකි මට්ටමේට මේ ඖෂධ ලයිස්තුවක් හදාගත්තොත් මේක ඊළඟට ඔබට දැන් කොහොමත් අපි කුරුලා සඳහා ඖෂධ මාසෙකමාරක්වත් අවමාෂයෙන් අපි බොන බෙහෙත් දෙනවා. මාස 3ක් 6ක් වගේ කාලයක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මේ කාලයක් පාවිච්චි කරන්න යන දේ හරි නිවැරදි දෙයක් කළොත් ඒකෙන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය හුඟක් ඉහළයි අර මොනවා හරි පාවිච්චි කළා ලබා ගන්න ප්‍රතිඵලයට වඩා. ඉතින් එතකොට ඖෂධ මිල ගැන හිතන්න එපා කියලා මට කියන්න බෑ. නමුත් අපිට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. විශේෂයෙන් රජයේ රෝහලක සායනයකට යොමු වුණොත් මේ ඒ මිල පිළිබඳ ගැටලුව හුඟදුරට විසඳ ගන්න පුළුවන් වෙයි. ඔව්. දැන් වෛද්‍යතුමිය පැහැදිලි කරපු ආකාරයට ඉන්දිරා වෛද්‍යතුමිය ඔබතුමියගෙන් මහන්න කැමති, දැන් මේ කුරුලෑ තියෙන කෙනෙක් අධිකව නිදිමරීම තුලින් මේ කුරුලෑ වැඩි වෙනවද, මේ ගැන මතයක් සමාජයේ තියෙනවා, සහ මේ වතුර භාවිත මේ අපි පානය කිරීම කුරුලෑ තියෙන කෙනෙක්ට ඒක ඉතා වැදගත්ද, මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කළොත්? ඔව් මෙහෙමයි. දැන් නිදිමරීම කියන එක මං හිතන්නේ ගොඩක් දුරට මෙතන එන්නේ මානසික ආතතිය කියන ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් කියන්නේ කුරුලෑ වැඩිවීමට බලපාන්න පුළුවන් දෙයක්. එහෙම නැතු දැන් නිදිවැරීම කියන එක ගැන හිතුවොත් ඕක හුඟක් වෙලාවට නිදිවැරීම කියන එක ගැටලුවක් විදිහට සැලකන්නේ අපි වැඩිහිටිය අපි වගේ අය. අපේ දරුවන්ගේ පරපුර ගත්තොත් ඔවුන් හුඟ දෙනෙක් රාත්‍රිය ඇහැරලා තමයි ඉන්නේ. ඉතින් ඒ නිදිවැරීම ඔවුන්ගේ මේ දැන් තරුණ පරපුරේ ගොඩ දෙනෙක් සැහෙන රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා. එතකොට ඒ නිදිවැරීම මේ වෙහෙසවීමක් නෙමෙයි ඔවුන් කැමැත්තෙන් ඉන්නේ. නමුත් අර දැන් විභාගයකට පාඩම් කරන්න නිදිවරනවා කියන එකේ එතන දෙකක් තියෙනවා. නිදිවැරීම සහ විභාගයේ සම්බන්ධ තියෙන මානසික ආතතිය. ඒකට ඒ ආතතියෙන් තමයි ඇත්තටම කුරුලෑ වැඩි වෙන්න පුළුවන් නිදිවැරීමට වඩා. ජලය ගත්තොත් මෙහෙමයි. දැන් අපිට සාමාන්‍ය දිනකට අවශ්‍ය ජලයේ ප්‍රමාණයක් තියෙනවා අපේ නිරෝගී බව සඳහා. ඒ ජලයේ ප්‍රමාණය අපි පානය කරන්න ඕනේ. නමුත් ජලය වැඩිපුර පානය කිරීමෙන් සමේ නිරෝගී බව අමුතුවෙන් ලබා ගන්න අපහසුයි. ඒක වියලි සමකටත් එසේම අදාළයි. ඒ ජලයේ සම්බන්ධයෙන් මම හිතන්නේ ගොඩාක් අයගේ තියෙන මතයක් මේ වතුර හොඳට වතුර බොන්න. එතකොට තමයි ඒක ඇත්තටම වෛද්‍ය ඉන්දිරා කියෝ වගේ අපේ නිරෝගී ශරීරයකට ජලය ප්‍රමාණය වැදගත්. නමුත් කොහෙවත් විද්‍යාත්මක සනාත කරලා නැහැ මේ වතුර ගත්තාම ගොඩක් සමලස්සන වෙනවා කියන එක. ඔව් හිතවතුනේ දැන් අපි කතා බහ කරමින් සිටියේ මේ කුරුලෑ සහිත සමක් තියෙනවා නම් යා මොන වගේ දෙයක්ද කරන්න ඕනේ, මේ බැති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හැමෝම ලස්සන වෙන්න ආසයි. ඒ ලස්සන වෙනුවෙන් අපිට දීලා තියෙන අපිට උපතින් ලැබුණු ලස්සන අපි ආරක්ෂා කරගෙන අපි ජීවිතයේ තියෙන තාක් රැකගන්නේ කොහොමද? මේ ගැන තමයි අපි කතා බහ කරමින් ඉන්නේ. විශේෂඥ වෛද්‍යවරුන් දෙපළක් අපේ මැදිරියට පැමිණිලා දැන් අඩ හෝරාවකට අධික කාලයක් අපි මේ පිළිබඳව කතා බහ කරමින් සිටියා. විශේෂයෙන්ම විරාමයට මත්තෙන් කතා බහ කළේ මේ කුරුලෑ සහිත සමාජයේ බොහෝ තරුණ තරුණියන් වගේම වැඩිහිටි ප්‍රජාවත් මේ විශේෂ අවධානයක් යොමු කරන තත්වයක් තමයි සම පිළිබඳව කතා බහ කරද්දී කුරුලෑ
තත්ත්වයන් කුරුලෑ වලට අවශ්‍ය ප්‍රතිකාර සහ කුරුලෑ ඇති වෙන්නේ කොහොමද මේ මේ දේවල් කරපුවහම කුරුලෑ ඇති වෙනවා මේ පිළිබඳව අපේ වෛද්‍යවරුන් දෙපළ පැහැදිලි කළා සමෝ පිළිබඳ විශේෂඥ නයිනි මදරසිංහ සහ වෛද්‍ය ඉන්දිරා කහවිට වෛද්‍යවරුන් දෙපළ තමයි අද දවසේදී වැඩසටහනේ කතා බහ කරමින් ඉන්නේ මම නයිනි වෛද්‍යතුමියකින් දැනගන්න කැමති කුරුලෑ සම්බන්ධයෙන්ම කුරුලෑ ඇති වුණාට පස්සේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ තරුණ ප්‍රජාව වගේම වැඩිහිටි ප්‍රජාව වගේම මේ මුහුණේ වලබල් සහ කැළලි ඇති වෙනවා මේවා සඳහා ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවද මේවා පිළිබඳව සිතලා මානසිකව මිනිස්සු වැටෙනවා මේකට මොනවද කරන්න පුළුවන් දේ ඔව් ඇත්තටම දැන් ඔබ කිව්ව හරි මොකද මේ සමහර වෙලාවට තරුණ කාලයේ ඇති වෙන කුරුලෑ නිසා ඇති වෙන කැළල වලින් සමහර මුළු ජීවිත කාලයම මානසිකව පීඩා විඳිනවා ඇත්තටම මෙහෙම විය යුතු නැහැ පළවෙනි දේ තමයි අපි කලින් සඳහන් කරපු විදිහට කුරුලෑ කැළලි ඇතිවීම වැළැක්වීම. ඒ කියන්නේ මූලික අවස්ථාවෙම හරියාකාරව ප්‍රතිකාර ලබා ගැනීමෙන් සහ එම ප්‍රතිකාර අවශ්‍ය කාලයට දිගින් දිගටම කර ගැනීමෙන් කුරුලෑ කැළලි ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි බලන්න ඕන කුරුලෑ කැළලි ආවොත් මොකද කරන්නේ කියලා. දැන් කැළලි ගැන කතා කරමු මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඇතිවන ලප. ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ දුඹුරු සමක් තියෙන අයට කුරුලෑව හොඳ වුණාට පස්සේ කළු පැල්ලම් ඇති වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට රතු පැල්ලම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ පැල්ලම් වර්ග දෙකම ඇත්තටම මුකුත්ම කරේ නැති වුණත් කාලයක් යනකොට ස්වභාවිකව නැති වෙලා යනවා. නමුත් අපිට ආලේපන වර්ග වලින් ඒ වගේම විශේෂ ප්‍රතිකාර තියෙනවා කිමිකල් පීලින් කියලා ඒ වගේ ප්‍රතිකාර කිහිපතාවක් කිරීමෙන් ඉක්මනට අඩු කර ගන්න පුළුවන්. ඊළඟට කැළලි ගැන කතා කරාම ගොඩක් වෙලාවට කුරුලෑ නිසා ඇති වෙන්නේ සම ඇතුළට වලවල් වගේ තියෙන කැළලි. නමුත් සමහර අයට විශේෂයෙන්ම පපුව ප්‍රදේශයේත් සමහර වෙලාවට කලාතුරකින් මූණෙත් කීලොයිඩ් කියන සම උඩට නැරපු ඉතාමත් අවලස්සන කැළලි ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මේ කැළලි වර්ග දෙකටමත් අපිට වෛද්‍ය විද්‍යානුකූලව සාර්ථකව ඒවට ප්‍රතිකාර කරලා මම කියන්නේ මේ කැළලි නැති කර ගන්න පුළුවන් කියලා. මේවා නැති කරන්න බෑ. මොකද ඒක සමේ ඇති වෙන ස්ථිර හානියක් නිසා ඇති වෙන ඩැමේජ් එකක් නිසා ඇති වෙන කැළලක්. මේවා අපිට අඩු කළා ඒ තියෙන, ඒ කියන්නේ අපි දැන් වලවල් ගත්තොත්, කුරුලෑ වලවල් ගත්තොත් ඒ වලවල් වල ගැඹුරු අඩු කරන්න පුළුවන්. එතකොට ඒක බාහිරවට දිස්සෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ ඈතට වගේ වුණත් පේන කැළලක් ළඟට ආවොත් විතරක් පේන ප්‍රමාණයට. ඊට පස්සේ ඒක මේකප් ක්‍රීම් එකෙන් වහන්න පුළුවන් ගන්නට. ඒ විදිහට අපිට අඩු කර ගන්න පුළුවන්. දීර්ඝකාලීන ප්‍රතිභේද ප්‍රතිකාර ක්‍රම වේද ප්‍රතිකාර ක්‍රම ඒකෙන් ඇත්තටම මේ කැළලි වලට ප්‍රතිකාර කරන එක 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 පුද්ගලයාගෙන් පුද්ගලයාට ගොඩාක් වෙනස් වෙනවා ඒ වගේම තමයි එකම පුද්ගලයාගේ වුණත් අපි සමහර වෙලාවට පටන් ගන්න ට්‍රීට්මන්ට් ප්‍රතිකාරය ට්‍රීට්මන්ට් එක නෙමෙයි ටිකක් කල් යනකොට ඒකේ තියෙන ඒ කියන්නේ ඒ පුද්ගලයාට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අපි කරන ප්‍රතිකාර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිකාර වර්ග ගැන කතා කරොත් ඉතාමත් සරල ප්‍රතිකාරය කියන්නේ කිමිකල් පීලින් කියන සමහර වෙලාවට ගොඩක් රජී රෝහල් වල පවා තියෙන කිමිකල් පීලින් කියන ප්‍රතිකාරය වගේම ඊට වැඩිය එහාට ගියපු මයික්‍රෝ නීඩ්ලින් ඒ වගේම රුධිර පට්ටිකා සාන්ද්‍රණය ආශ්‍රිතව කරන එක කියන්නේ තමන්ගේම රුධිරය අරගෙන කරන ප්‍රතිකාර වර්ගයක් තියෙනවා. ඊළඟට ලේසර් ප්‍රතිකාර තියෙනවා. ඒ වගේ විවිධ ප්‍රතිකාර වර්ග තියෙනවා. ඉතින් මේවා ඇත්තටම තමන්ට තියෙන කුරුලෑ කැළලි ප්‍රමාණය ඒ වගේම එක එක පුද්ගලයාගේ ජීවන රටාව ඒ කියන්නේ සමහර වෙලාවට ලේසර් ප්‍රතිකාරයක් කරොත් ඒ කෙනෙකුට සතියක් විතර රැකියාවට නොගිහින් ගෙදර ඉන්න අවශ්‍ය වෙනවා ඒ කාලය ඉවර වෙනකන්. ඉතින් ඒ වගේ දෙයක් අමාරු නම් ඊට වඩා වෙනත් ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. ඒ වගේ එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව මේ ප්‍රතිකාර වෙනස් වෙනවා. මෙහිදී කියන්න ඕන වැදගත්ම දේ තමයි මේ සඳහා කාලය ගත වෙනවා. ඒ කියන්නේ අපිට සතියෙන් දෙකෙන් ඇත්තටම කුරුලෑ කැළලි අඩු කරන්න බෑ. ඉක්මන් ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා. ඉක්මන් ප්‍රතිකාර බලාපොරොත්තු වෙනවා. එකක් තියෙනවා ඒකත් සමහර වෙලාවට අර ෆිලර්ස් කියලා අපිට කෘතිමව දෙන ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඒකෙන් අපිට తాවකාලිකව තියෙන ගැඹුර අඩු කරලා පෙන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය මොකක් හරි විවාහ මංගල අවස්ථාවකට වගේ ඉදිරිපත් වෙන කෙනෙකුට එහෙම දෙයක් කරන්න පුළුවන්. නමුත් ස්ථිරව කුරුලෑ කැළලි අඩු කරන්න නම් ඒක සඳහා කල් ගත වෙනවා. මේක මාස ගණනාවක්. ඒ කියන්නේ ඇත්තටම අවුරුද්දක් දෙකක් ඒ වගේ කාලයක් වුණත් ගත වෙන්න පුළුවන්. ඉතින් දිගින් දිගටම ඔබ ඒ ප්‍රතිකාර වලට නැඹුරු වීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි වැදගත් වෙන්නේ විශේෂයෙන්ම කුරුලෑ වලටත් කුරුලෑ කැළලි වලටත් විශේෂයෙන්ම ඔබ මොන හරි විශේෂ අවස්ථාවකට සූදානම් වෙනවා නම් කල් වේලා ඇතුව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන එක වැදගත් වෙනවා. මොකද ගොඩක් වෙලාවට අර ටීවී එකේ දකින ඇඩ්වර්ටයිස්මන්ට් වගේම හිතන්නේ දවසෙන් දෙකෙන් කුරුලෑ අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තට මේ වැඩේ කරන්න බෑ. ඉතින් ඒක නිසා තමන්ට කුරුලෑ තියෙනවා කියලා දන්නවා නම් කුරුලෑ කැළලි තියෙනවාද කියලා දන්නවා නම් ඒ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ විශේෂ අවස්ථාවට කල් වේලා ඇතුව වෛද්‍ය ප්‍රතිකාර වලට නැඹුරු වෙන එක තමයි වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට එකම විසඳුම.
ඔව් දැන් මේ අපි වෛද්‍යතුමියත් එක්ක කතා බහ කළේ මේ කුරුලෑ සම්බන්ධයෙන් කුරුලෑ ගැන කතා කරද්දී මම ඉන්දිරා වෛද්‍යතුමියගෙන් දැනගන්න කැමතියි කුරුලෑ තියෙන කෙනෙක් අපි අර මුලින් කතා කරපු ආකාරයටම සන් ක්‍රීම් එකක් යූස් කරන කිරීමේදී මොන වගේ පියවරයන්ද අනුගමනය කරන්න ඕනේ ඒකත් එක්ක මේ සන් ක්‍රීම් එකක් භාවිත කිරීමේ වැදගත්කම මොකක්ද මේක කතා කරමු මේ හිරුවෙලියෙන් ආරක්ෂා වීමට අපි මොන වගේ සන් ක්‍රීම් එකක්ද යූස් කරන්න ඕනේ මේක කොහොමද අපි පාවිච්චි කරන්න ඕනේ කියන එක පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දෙමු ඔව් ඇත්තටම මෙහෙමයි දැන් කුරුලෑ තියෙන හැම කෙනාම සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනෙමයි කියලා නැහැ. මොකද සන් ක්‍රීම් එකක් පාවිච්චි කළාම සමහර වෙලාවට මුහුණ අපි කියන්නේ සිදුරු වැහෙන්නත් පුළුවන්නේ. ඒ එතකොට සන් ක්‍රීම් එකක් දැන් සමහර ලාවට අපි අනිවාර්යයෙන්ම සන් ක්‍රීම් පාවිච්චි කරන්න කියලා කියනවා. මොකද ඉරේලියට ගියාම කුරුලෑ වැඩි වෙනවා කියන තත්වයේ ඉන්න පිරිසක් ඉන්නවා. ඒකට ඒ අය සඳහා පාවිච්චි කරන්න පුළුවන් අපිට තෙල් ගතිය අඩු කුරුලෑ සහිත සමකට ගැලපෙන සන් ක්‍රීම් වර්ග තියෙනවා. ඒතට එවැනි විශේෂිත يعني මුහුණ සඳහාම නිපදවූ සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැතිව අපි කුරුලෑ තියෙන හැම කෙනාටම සන් ක්‍රීම් පාවිච්චි කරන්න කියලා විශේෂයෙන් උපදෙස් දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම අර කුරුලෑ කැලල් කළු පාට කැලල් තියෙන අයටත් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න වෙනවා. සහ අර ප්‍රතිකාර කරගෙන යන අයට ඒ කියන්නේ කිමිකල් පීලින් එහෙම නැත්නම් අර කුරුලෑ කැලල් සඳහා ප්‍රතිකාර කරගෙන යන අයට විශේෂයෙන්ම හිරුවෙලින් ආරක්ෂා වීම වැදගත්. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී කුරුලෑ සඳහාම නිපදවපු සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න වෙන්න ඉඩ තියෙනවා. ඔව් දැන් වෛද්‍යතුමනි මේ ඔය සන් ක්‍රීම් වල මේ අර දැන් pH අගේ වගේ අගයන් තියෙනවද භාවිත කිරීමේදී තමන්ගේ සමට ගැලපෙන මට්ටම තෝරා ගැනීම මේක වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබා ගත යුතුයිද ඔව් ඇත්තටම සන් ක්‍රීම් එකක අපි පාවිච්චි කරනවා SPF අගේ sun protection factor කියන එක එතෙන්දී SPF අගේ 30ක්වත් තියෙන්න ඕන සන් ක්‍රීම් එකක් හොඳ සන් ක්‍රීම් එකක් කියලා අපි පිළිගන්නේ. එතකොට ඇත්තටම ලංකාවේ සන්ස්ක්‍රීන් කියන අංශයේ යටතේ ලියාපදිංචිය ලබා දෙන්නේ SPF අගේ 30ක් තියෙන සන්ස්ක්‍රීන් තමයි. එතකොට සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරද්දී බලන්න ඕන දේවල් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න ඕනේ ඉර එළියට යන්න විනාඩි 10ක් 15ක් විතර කලින්. දැන් ඇයි අපි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නේ දැන් හිරු එළියේ තියෙන පාරජම්බුල කිරණ UVA UVB කිරණ අපේ හැමෙන් ඇතුළට උරා ගැනීම වළක්වන්නේ එතකොට අපි හිරු කිරණ පරාවර්තනයක් මෙතන කරන්නේ හුඟක් වෙලාවට හිරු කිරණ පරාවර්තනය එතකොට හිරු කිරණ පරාවර්තනය වෙන්න නම් හැම මතු පිට තට්ටුවක් වශයෙන් මේ කාලෙප වෙන්න ඕනේ එතකොට හුඟක් වෙලාවට වෙන දේ තමයි දැන් අපි වගේ දුඹුරු පාට හැමක සන්ක්‍රීම් එකක් පාවිච්චි කරාම ඒක පේනවා මේ පෙනෙන්න හරියට සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා කියන්නේ ඇත්තටම අර ඒක පෙනෙන නිසා හුඟ දෙනෙක් කැමති නෑ. හරිම විදියට සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරද්දී හිරු එළියට යන විනාඩි 15කට කලින් කරන්න ඕනේ. සම මතු පිට තට්ටුවක් විදියට ආලේපණය වෙන්න ඕන සාමාන්‍ය මිලිමීටර 2ක් වගේ ඝනකමක් කියලා තමයි හරියටම නම් කියන්නේ. ඊළඟට අපි දිගින් දිගටම අවුවෙන්නවා නම් හැම පැය දෙකකටම වරක් සන් ක්‍රීම් එක නැවත ආලේප කරන්න ඕනේ. සමහර සන් ක්‍රීම් වර්ග තියෙනවා පැය 4ක් පුළුවන් කියලා කියන. නමුත් හුඟක් කලකට පැය දෙකෙන් දෙකට ආලේප කරන්න. ඇත්තටම දිගින් දිගට හිරුවෙලියේ ඉන්න කෙනෙක් නම් සන් ක්‍රීම් පාවිච්චි කරන එක වටිනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු රථ වාහන හැසිරවීමේ රාජකාරිය දෙන පොලිස් නිලධාරි මහත්මිය. ඒ වගේ කෙනෙක් මුළු දවසම ඉරේලියේ ඉන්නවා. ඒතර ඒ වගේ කෙනෙක්ට ඇත්තටම සන් ක්‍රීම් එකක් තියනවා නම් හොඳයි. ඉතින්දී සන් ක්‍රීම් පාවිච්චි කරනකොට අර නියම සන් ක්‍රීම් පාවිච්චි කරන විදිහ තමයි අර ක්‍රිකට් කණ්ඩායම අපි දකින්නේ. සන් ක්‍රීම් එක ගාලා තියෙනවා අන්න ඒ වගේ වෙන්න ඕනේ. ඉතින් එතකොට මෙහෙම වෙන්නේ නැහැ. ඒකයි තියෙන ගැටලුව. දැන් හුඟ දෙනෙක්ට වෙන්නේ දැන් මෙහෙම ගාගෙන අර පාරේ යන්න බෑ වගේ නිකන් අන්න ඒක වෙනම ගැන ප්‍රශ්නයක්. වෙනම ගැන ප්‍රශ්නයක්. ඊට අමතරව මිල. මිල. එතකොට මේ ප්‍රමාණයට ගන්න සන් ක්‍රීම් ගොඩක් ඕනේ. ඉතින් ඒ ප්‍රමාණය සන් ක්‍රීම් ගන්න බැරි වුණාම අර ගන්න සන් ක්‍රීම් ටියුබ් එක පුළුවන් තරම් කාලයක් පාවිච්චි කරන අර මූණට ක්‍රීම් ගානවා වගේ එකක් ගන්නවා. එතකොට වෙන්නේ අපි හිතනවා මම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා තියෙන්නේ මට ආරක්ෂාවක් තියෙනවා කියලා.
නමුත් ඇත්තටම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. මොකද අර අර SPF අගය ලැබෙන්න නම් අර කියන විදිහට සන්ක්‍රීම් එක පාවිච්චි කරන්න ඕනේ. ඒත් ඔන්න ගැටලුව තියෙනවා මේ සන්ස්ක්‍රීන් පාවිච්චියේදී. දැන් ඉන්දිරා වෛද්‍යතුමිය පැහැදිලි කරපු ආකාරයෙන් දැන් කුරුලෑ මේ සන්ක්‍රීම් ගැන අපි කතා කරනවා. දැන් ගොඩක් අය අපි කලින් කතා කරපු මාතෘකාවත් එක්කම බැඳිච්ච දෙයක් තමයි මේ සුදු වෙන්න දඟලන එක. මේ අර ග්ලූටතයොන් කියලා භාවිතය දැන් මේ සමාජය තුළ තියෙනවා. මේක ගැන කතා කරනවා නම් මේක මොන වගේ අහිතකරයිද නැත්නම් හිතකරයිද මේක වෛද්‍ය උපදේශ මත ලබා ගත යුතුද මේක නිර්දේශ කරලා තියෙනවද වෛද්‍යවරු මොකක්ද මේ ඔව් ඇත්තටම දැන් අපි ග්ලූටතයන් කියලා කියන්නේ අපේ ශරීරයෙන් නිපදවෙන ඇන්ටිඔක්සිඩන්ට් එකක්. ඉතින් මේ ග්ලූටතයන් එක ඒක ඖෂධයක් විදිහට විවිධ දේවල් වලට භාවිත කරන්න පුළුවන්. එහෙම භාවිත වෙනවා. නමුත් මෙතනදී ඇත්තටම මේ කතාව සහ ප්‍රශ්නය ඇති වෙලා තියෙන මේ සුදු වීමේ ක්‍රියාවලිය සඳහා සමසුදු කිරීම සඳහා ග්ලූටතයන් භාවිත කිරීම. මේ ග්ලූටතයන් තියෙන පුළුවන් විවිධ ආකාරයට. ඒ කියන්නේ ආලේපන වශයෙන් එම නැත්තම් ශරීර අභ්‍යන්තරයට ගන්න ප්‍රතිකරල් විදියට ඊළඟට එන්නත් විදියට. ඇත්තටම ආලේපන සහ ශරීර අභ්‍යන්තරයට ගන්න ප්‍රතිකරල් විදියට ග්ලූටතයන් භාවිත කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තියෙනවා. නමුත් ඒ ගොඩක් වෙලාවට සමය ඇතිවන කළු පැල්ලම් වලට ඒ වගේ පැල්ලමක් ආවොත් ඒ පැල්ලමේ තියෙන වර්ණය අඩු කිරීමට මේ වගේ දෙයක් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක භාවිත කළ යුත්තේ වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය අනුව ඒ අවශ්‍ය කාලයකට. ඒ වගේම තමයි ඒකට නියමිත මාත්‍රාවක් තියෙනවා. ඒ කියන්නේ මිලිග්‍රෑම් 500 ඉක්මවා යන්න බෑ. මේ වගේ ආරක්ෂාකාරී විදියට තමයි භාවිත කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ ග්ලූටතයන් ශරීර අභ්‍යන්තරයේ ඖෂධයක් ඒ කියන්නේ පෙත්තක් විදියට ගන්න එකේ වුණත් දීර්ඝ කාලීනව ඒකෙන් වෙන්න පුළුවන් අතුරු ප්‍රතිඵල ගැනවත් එමත් නැත්නම් සේෆ්ටි එක ගැන එහෙම ඩේටා නැති නිසා තමයි මේක ඒ කාලයකට පමණක් සීමා කරලා තියෙන්නේ. ඊළඟට එන්නත් ගැන කතා කරනකොට ඇත්තටම සමසුදු වීමේ ක්‍රියාවලියට ග්ලූටතයන් භාවිත කිරීමට ලෝකේ කොහෙවත් අවසර දීලා නැහැ. ඉතින් ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඒ අනුමැතිය නැහැ. ඒකට හේතුව වෙලා තියෙන එකක් අර කලින් කියපු විදිහට අපි සාමාන්‍යයෙන් ඕනම ඖෂධයක් අපි කියමු දැන් කොවිඩ් වැක්සීන් එක ගත්තාම දැන් වැක්සීන් එක අපේ රටේ අනුමැතිය ලැබුණේ ඒක භාවිත කරන්න සහ සේෆ්ටි ඩේටා තියෙනවා කියන එක. ඒ වගේම තමයි ඒකෙන් ඒ අවශ්‍ය ආරක්ෂාව ලැබෙනවා කියලා සෛනික මට්ටමින් පර්යේෂණ වලින් තහවුරු වුණාට පස්සේ. නමුත් මේ ග්ලූටතයන් එන්නතෙන් ඇත්තටම හරියාකාරව මේව සිදුවීමක් සිදු වෙනවා කියලාවත් ඒ වගේම ඒකෙන් වෙන්න පුළුවන් අතුරු ප්‍රතිඵලවත් එහෙම අපේ සෛනික මට්ටමින් තහවුරු කළේ නැහැ. ඒ වගේම තමයි මේ එන්නත බහුල වශයෙන් භාවිත වුණ දැන් ඇත්තටම පිලිපිනේ වගේ රටවල් වලත් ඒක තහනම් කරලා තියෙනවා. නමුත් එහෙම භාවිත වීමත් සමගම ඉන්දියාව පිලිපිනේ වගේ රටවල් වලින් නොයෙකුත් අතුරු ආබාධ වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ සමය ඇති වෙන පුළුවන් ආසාත්මිකතා, ඒ වගේම සමහර වෙලාවට වකුගඩු ආබාධ, අක්මාවේ ප්‍රශ්න, ඒ වගේ දේවල් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මෙතනදි වෙන්නේ දැන් අපි කලින් කියපු විදිහට සමසුදු වෙන නම් මේක දිගින් දිගටම කරන්න ඕනේ. පාවිච්චි කරන්න. ඒකට දිගින් දිගටම කියන්නේ කාලයක්. ඒකට ඒ කාලයක් යනකොට ඇත්තටම මොන වෙනවද කියලා කවුරුවත් කියන්න දන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මේ ග්ලූටතයන් කියන එක ශරීර අභ්‍යන්තරයේ නිපදවන දෙයක් නිසා ඒක පිටින් ගන්නකොට ශරීර අභ්‍යන්තරයේ නිපදවීම නැවතෙනවා, අඩු වෙනවා. එතකොටත් එතන සමය ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන බැලන්ස් එක වෙනස් වීම නිසා එතනදීත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගැටලු ගණනාවක් තිබෙන ප්‍රශ්නයක් මේ දෙයක් තමයි මේ ග්ලූටතයන් කියලා කියන්නේ. ඔව් දැන් නයින වෛද්‍යතුමිය බොහොම පැහැදිලිව ඒ පිළිබඳව සඳහන් කරා. ඉන්දිරා වෛද්‍යතුමියකින් දැනගන්න කැමති දැන් කල් වේලාවත් අපිට මේ වැඩසටහන නිමාවටත් ලං වෙන වෙලාවේ මේ වැඩසටහන බලන කෙනෙක් ඉන්නවනේ. දැන් අපි කළු පැල්ලම් ගැන මේ කුරුලෑ ගැන කතා කළා වගේම සමී ඇති වෙන මේ සුදු පැල්ලම් නැත්නම් අපි අර කබර රෝගිය කියලා හඳුන්වන එක සුදු කබර පොත්තු කබර ඒ වගේ සන්නම් වලින් සඳහන් කරන මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් මෙන්න වගේ ඒ වගේ තියෙන ඒවටත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම භාවිත කරන්න පුළුවන්ද? ඔව් සමේ ඇති වෙන සුදු පැල්ලම් හුඟක් දේවල් හින්ද වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට විශේෂයෙන් පොඩි ළමින්ගේ වගේ මූණේ කම්මුල් වල හිමෙන සුදු පැල්ලම් හුඟක් වෙලාට එන්නේ අහම වියලිකම නිසා සහ ඒ වියලි සම හිරු එළියට කෙලිම නිරාවරණය වීම නිසා. ඔය වගේ හේතු කීපයක් තියෙනවා. දැන් සුදු කබර එයින් එකක් පමණයි. ඊට අමතරව අලුහං තමයි අපේ රටේ තියෙන සුලභවම තියෙන සුදු පාට පැල්ලම් තියෙන ගැටලුව. ඊට අමතරව ලාදුරු රෝගේ සහ සමහර උපල්ලප වර්ග
උපතේ ඉඳලාම සුදු පැහැති ලප තියෙන දරුවෝ ඉන්නවා. එතකොට මේ සුදු පාට ලපයක් ආව ගමන් මේ අනිතික තමයි වයස්ගත වීමේදී විශේෂයෙන් මැදිවියට යනකොට හැම සුදු පාට පොඩි ලප ඇති වෙන්න පුළුවන් සම වයස්ගත වීමේ කොටසක් වශයෙන්. ඉතින් එතකොට මේ නොයෙක් හේතුන් නිසා සුදු පාට ලප ඇති වෙන්න පුළුවන්. එතකොට අර හැම එකටම ප්‍රතිකාර කරන්න එක විදිහට නෙමෙයිනේ. ඒක නිසා හොඳම දේ තමයි සුදු පැහැති ලප තියනවා නම් සම පිළිබඳ වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්න එක. මෙතනදී ඔබට රෝගයක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාර ලැබෙයි. ඔබ විශේෂයෙන් අහපු නිසා මම කියන්නම් සුදු කබර රෝගය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර තියෙනවා. හුඟක් හොඳ ප්‍රතිකාර තියෙනවා. ඒ වගේම දැන් රෝග තත්ත්ව විදිහට ගැනෙන හිරු එළිය නිසා ඇති වෙන ප්‍රශ්නය, එතකොට ලාදුරු, අලුහං, සුදු කබර මේ සියල්ලටම ප්‍රතිකාර බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. මේ නිසා සුදු පාට ලපවලදී විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි වෛද්‍යවරයෙක් හමු වෙලා මොකක්ද මේ කියන එක දැනගෙන ඊට අදාළව ප්‍රතිකාරයක් ලබා ගන්න එක. දැන් අවසාන වශයෙන් නයිනි වෛද්‍යතුමියට කෙටි වේලාවක් ලබා දෙන්නම් නිරෝගී සමක් උදෙසා අවසාන වශයෙන් ලබා දෙන තියෙන පණිවිඩය මොකක්ද අපේ රටේ ජනතාවට? ඔව්, ඇත්තටම එතනදී අපි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබට සමේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, විශේෂයෙන්ම සමේ රෝගී තත්ත්වයක් තියෙනවා නම්, මම හිතන්නේ ලංකාව පුරාම සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් අති විශාල ගණනාවක් දැන් සේවය කරනවා. ඔබට අවශ්‍ය ළඟම තියෙන සමේ රෝග සායනයට යොමු වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්තට ඔබට එහෙම ප්‍රශ්නයක් නැතිනම් ඔබ තමන්ට තියෙන සමේ වර්ණය ඒක දීප්තිමත් බබලන විදිහට තියාගන්න, ඔබට ඒ අවශ්‍ය විදිහට අපි දැන් කලින් සඳහන් කරපු විදිහට පුළුවන් විදිහට දෛනික සමර කරන සත්කාර කරමින් සම රැක බලා ගැනීම කළ යුතුයි. බොහොමත්ම පැහැදිලි. ඔබේ හැම ආරක්ෂා කරගන්න අපේ කෙනෙක්ට පේන අපේ සම රැකගන්න මොන වගේ ප්‍රතිකාරද තියෙන්නේ, ඒක ආරක්ෂා කරගන්නේ කොහොමද, ඒට ඕන් නැති දේවල් කරලා ඒක විනාශ කරගන්න එපා කියන එක තමයි අපේ වෛද්‍යවරුන් දෙපළ බොහොමත්ම පැහැදිලිව සඳහන් කළේ. ඉතින් අද දවසේදී මේ වැදගත් සාකච්ඡාව වෙනුවෙන් සහභාගී වුණු සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන නයිනි මදරසිංහ සහ ඉන්දිරා කහවිට ඔබ දෙපළටම නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඔබගේ වටිනා කාලය අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ ආකාරයෙන් වැය කිරීම පිළිබඳව හිතවතුනි අප සූදානම් වෙන්නේ නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහනින් අද සට සමුගන්නට හිට දවසේදීත් මෙවන් වූ වැදගත් විද්වත් හරවත් මාතෘකා සමගින් සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන ඔබට නිරෝගිමත් දවසක්. Sweet.